අයිකෝන් කියලා පිළිගන්නවා SL 5 වෙනි channel එකත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලෝ හැමෝම වෙනද වගේම ඉතින් අද තෝගොල්ලෝ අවිල තියෙන මල් ගැන වීඩියෝ එකක් බලන්න. ඉතින් අපි දන්නවා අද කතා කරන්නේ ඔයගොල්ලෝ දන්නවා මොකක්ද දන්නවා අද කතා කරන්නේ ඔයගොල්ලෝ ආවේ මෙන්න මේ જાතිය මල් පැලයක් ගෙදරදී හදාගන්න ක්‍රමය මොකක්ද හරිය ආකාර මේක මේන්ටේන් කරන්න කොහොමද කියන එක දැනගන්න. දැන් ඔයගොල්ලන්ට බැලු බැලුමට පේනවා ඇති මෙන්න මේ පැලේ ගත්තොත් එහෙම මෙතන මල් 100ක් විතර එක සැරේට ගෙදර තියනවා. මොන ලස්සන්ට 10 තියෙන හැම මලක්ම වගේ එක සැරේ පිපිලා තියෙනවා. ඉතින් මේ වගේ පැලයක් ගොඩක් දුරට වෙළඳ පොළඹුණත් ලබා ගැනීම හැකියාවක් තිබුණත් ඒක බොහොම අඩු ප්‍රමාණයක් තියෙන්නේ. මොකද මේ වගේ පැලයක් ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි ලෑස්ති අද ඔයගොල්ලන්ට මේ පැලේ හදාගන්න හැටි හරිය ආකාරව කියලා දෙන්න. මේ වගේ මල් යායක් ගෙදරදී හදාගන්න මුලින්ම මේ පැලේ ගැන සඳහනක් කරොත් එහෙම. මේකට කියන්නේ කපුරු. කපුරු වල වර්ග කිහිපයක් තියෙනවා. කපුරු ගත්තාම ඉතින් ඒකේ අපි ඔයගොල්ලන්ට මුලින් කියලා දීලා තියෙනවා ලොකු කපුරු. ඒ කියන්නේ කැපුම් මල් වලින් යොදා ගන්න කපුරු. ඊට පස්සේ තවත් જાතියක් තියෙනවා. මේක ලොකු කපුරු තරම්. ඒ කියන්නේ ගොඩක් උස කපුරු තරම් උස යන්නේ නැහැ. මේක සාමාන්‍ය උස යන්නේ මේ වගේ ප්‍රමාණ දෙකක් වගේ ප්‍රමාණයක් තමයි ඒක උස යන්නේ. මේ හැබැයි මේ කපුරු එක ඉච්චර උස යන්නේ නැහැ. මේකට කියන්නේ අපි ටේබල් කපුරු කියලා. මේක ටේබල් කපුරු වල මේ වර්ගයේ ගොඩක් වැඩි දියුණු කරන ප්‍රභේදයක්. මොකද ටේබල් කපුරු වලත් මේ වගේ එක සැරේ මල් ගොඩක් කියන්නේ නැහැ. සැරින් සැරේ තමයි මල් වෙන්නේ. මේක ගොඩක් වැඩි දියුණු කරපු ප්‍රභේදයක්. ඒකෙන් තමයි මේ වගේ මල් යායක් එකට බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේ පැලේ ගත්තොත් එහෙනම් මේ පැලේ මම මීට මාස 2කට විතර උඩදී හිටවු පැලයක්. ඉතින් දැන් නේද ඔයගොල්ලන්ට පේනවා මේකේ මල් 100ක් විතර කරලේ ඉතිලා තියෙනවා. ඉතින් බොහොම ලස්සන පිළිලා දිනවා. අදල් බලමු මේ පැලේ කොහොමද ඕගලන් ගෙදරදී හදාගන්නේ කියලා. හරි කපුරු ගැන කතා කරනකොට අපි කලින් වීඩියෝ එක සඳහන් කරා මේ කපුරු හදාගන්නේ කොහොමද සහ ඒකට ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියන එක. ඒ කියන්නේ මේක හිටවගන්නේ කොහොමද? මේක පැල කරගන්නේ කොහොමද? මේකේ යොදන පොහොර වර්ග මොනවද කියලා කලින් අපි වීඩියෝ එකක් කතා කරා. අපි ඉතින් අද ඒ ගැන වැඩිදුර කතා කරන්න යන්නේ. අපි අද වැඩි අවධානයක් දෙන්නේ මේ වගේ කපුරු පැලයක් ඉදිරියේ හදාගන්න පිළිබඳව. ඉතින් මේ කපුරු පැලේ ගත්තොත් එහෙනම් මේකේ නම මේකට කියන වර්ගය තමයි මේ ටේබල් කපුරු. ටේබල් ශාස්ත්‍රණ කියලා කියනවා. ඉතින් මේ જાතිය පැලයක් හරියාකාරව හදාගන්න ලොකු වෙනසක් නැහැ. කරන ලොකු විශාන්තිමම හදාගන්නවා හා සමානම ක්‍රමයක් තමයි මේකටත් තියෙන්නේ. මුලින්ම අපිට ඕනේ නෝ මේ වගේ හොඳ මව් ගහක්. මව් ගහක් කියන්නේ සාමාන්‍යයෙන් වාට පුළුවන් වෙළඳ බලේ මිලදී ගන්න සාමාන්‍යයෙන් මේ වගේ පැලයක් රුපියල් 500ක් 600ක් අතර ප්‍රමාණයකට වෙළඳ බලේ මිලදී ගන්න පුළුවන්. සාමාන්‍ය පොළොක පැටි වල කියන්නේ රස්නේ පළාත් වලට එනකොට ඌව පළාතේ ඉඳන් ටිකක් මිල වැඩි වෙනවා. බණ්ඩාර ප්‍රදේශයේ, වදින ප්‍රදේශයේ, වෙළඳ ප්‍රදේශයේ ඒ වගේ ගත්තාම ඒ ප්‍රදේශවල සාමාන්‍යයෙන් මේ පැලයක් රුපියල් 250 400 අතර ප්‍රමාණයකට ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඌව පළාතෙන් පිටට යනකොට මේ පැලේ මිල ටිකක් වැඩි වෙන ස්වභාවයක් අපිට අත්දැක ගන්න පුළුවන්. හේතු ප්‍රවාහ ධාතු හා අනුග්‍රහතු මේ පැලේ මුදලට එක් වෙනවා. ඉතින් මේ පැලයක් සාමාන්‍යයෙන් කොහොම හරි ඔයගොල්ලෝ හොයාගත්තොත් එහෙම එතනදී තමයි අපිට ඊගාව ගැටලුව එන්නේ. ඊගාව ගැටලුව එන්නේ. මොකද මේ පැලේ මේ විදිහට සුත්ත දවසක් යනකොට මල් පෙන්න ගන්නවා. මල් පිටින් ගත්තට පස්සේ ඊට දවසක් යනකොට මේක අනිත් පැල වගේ මල් පරවලා යනවා. ඒ වගේම මේ වගේ පැලයක් අපි එළදී ගන්නකොට තව බලන්න ඕනේ කාරණා කීයක් තියෙනවා. ඒකට එක හේතුව තමයි මේ පැලේ හදලා තියෙන මාධ්‍ය. මොකද සමහරක් පැල තියෙනවා ඔයාලා කඩෙන් ගත්තට පස්සේ උලට මේ පැලේ වැඩිකල් පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව තමයි මේ පැත්තේ යොදලා තියෙන මාධ්‍ය. ගොඩක් වෙලාවට ගත්තම සමහර ලේබල් සහිත පැල තියෙනවා මම වෙනින්නම් සඳහන් කරන්න යන්නේ නැහැ. ඉතින් මේ වෙනනම් සහිත ඉතින් මේ පැකට් වල ගොඩක් දුරට එන පැලවල තියෙන්නේ පස් අඩංගු නැහැ. මේ පැලවල ගොඩක් තියෙන්නේ පොහොපත් මිශ්‍රණයක් තමයි මාධ්‍ය විදිහට යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ පැල වලට අපි කල්පනා කරොත් එහෙනම් කොහොමද කියන්නේ මොකද්ද කියලා. කොහොමද කියන්නේ මාධ්‍යයක් විදිහට ගත්තොත් එහෙම පෝෂකයක් ලබා දෙන්න පුළුවන් හැකියාවක් තියෙන මාධ්‍යයක් නෙමෙයි. කොහොමද කියන්නේ සරලවම ගත්තොත් එහෙම පස බුරුල්ල තබා ගැනීම සහ තෙතමනේ පසේ රඳවා ගැනීමට අපි භාවිත කරන මාධ්‍යයක්. ඉතින් මේ කොහොමද වල දාන පැලයක් මේ විදිහට කොහොමද හැදෙන්නේ? ඔන්න ඔතේ පළවෙනි ප්‍රශ්නේ. ඉතින් ඒකට හේතුව තමයි මේ කොහොමද වල හදන පැල වලට අපි පිටතින් මේකට අවශ්‍ය පෝෂක දිය යුතුයි. පිටදී පෝෂක දුන්නාට පස්සෙ තමයි මෙන්න මේ වගේ හැදෙන්නේ. ඉතින් ඒ වගේ කොහොමද වල හදලා තියෙන මල් පැලයක් නම් අනිවාර්යයෙන්ම මල් පිරලා තියෙන මල් පැලයක් නම් ඒකට අපි මතක තියාගන්න ඕනේ ඒකට පෝෂක ලබා දීලා තියෙන්නේ පිටතින්. ඒ කියන්නේ මූල මණ්ඩලයෙන් උරා ගන්න තරම් පෝෂක නැහැ කොහොමද වල. ඒකට පොහොර වලින්ම තමයි එහෙම නැත්නම් විටමින් වලින්ම තමයි මේ අවශ්‍ය පෝෂක ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට කඩින් අරගෙන ගෙදර ගෙනිච්චට පස්සේ මේ පැලේ මේ විදිහට නඩත්තු කරන්න බැරි නම් බොහෝ විට මේ පැලේ අවසානයේ එතනින් තීරණය වෙනවා. ඒක හින්දා අපි බලන්න ඕනේ පැලයක් ගන්නකොට අනිවාර්යෙන් මාධ්‍ය මොන වගේ මාධ්‍යක හදලා තියෙද කියලා. දැන් මම මේක පස්සේ පෙන්නන්න මේක කොහොමද හදලා තියෙන්නේ කියලා. මේක නම් මම හදලා තියෙන්නේ පස් ගොම සහ කෝබත් යන තුරුඹ මාධ්‍ය විදිහට දාගෙන තියෙන්නේ. සාමාන්‍ය අපි ගත්තොත් එහෙම පැලයකට අනිවාර්යෙන් පස් ගත යුතුමයි. ඊට පස්සේ අපි අරන් තියෙන ගොම. ගොම ගන්න අපි මේ පැලයට අවශ්‍ය පෝෂකයක් ඉදිරියට. ඒ කියන්නේ පෝෂණය ලැබෙන්නේ ගොඩක් දුරට ගොම වල තියෙන පෝෂක කොටස් තමයි කාබනික කොටස් තමයි උරාගෙන මේ පැලේ හොඳට වර්ධනය වෙන්නේ.
ඊගාවට තව එකක් කරලා දෙනවා කොහොමවත් කියලා. මේ කොහොමවත් ගන්නවා මම කිව්ව ඉස්සර සඳහන් කරා කොහොමවත් ගන්න ඒ කියන්නේ කොහොමවත් වල අවශ්‍යතාවයන් දෙකක්. ඒ කියන්නේ කොහොමවත් ගන්න අපි ගොඩක් දුරට පසේ මූල මණ්ඩලය හොඳින් වර්ධනය වෙන්න ඕනේ නැත තමයි කොහොමවත් ගන්න. ඒකට හේතුව තමයි කොහොමවත් පසට යෙදුවට පස්සේ මේ පස ඉතාම බුරුල්ල තියෙනවා. ඒ කියන්නේ කැටි ගැහෙන්නේ නැහැ කැටයක් වගේ ගල් කැටයක් වගේ කැට ගැහෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා කොහොමවත් උදා. ඒ වගේම කොහොමවත් දැම්මට පස්සේ පසේ තියෙන තෙතමනය ගොඩක් දුරට ආරක්ෂා වෙනවා. අනිත් දේවල් වලට වඩා නැත්නම් අපිට මේක ගන්න පුළුවන් 10 ගන්නත් පුළුවන් කොච්චර 10 ගන්නත් පුළුවන්. ඒතර 10 ගත්තොත් එහෙන් ගොඩක් දුරට පසේ ඉක්මනට වේලෙන්න බලනවා. පසේ තියෙන වතුර ටික ඉක්මනට වාෂ්ප වෙන්න බලනවා. එතකොට ඉතින් අපි නිරන්තරයෙන් මේකට වතුර දාලා මේකට සාත්තු කරන්න වෙනවා. හැබැයි ඒකෙමුත් පසේ තියෙන සවිවර භාවය කියන්නේ පසේ තියෙන කැට ගතිය පසේ තියෙන තද ගතිය අඩු කර ගන්න පුළුවන් මේ කොහොමවත් දිනවල 10 පාවිච්චි කරලා. ඉතින් අපි වැඩි හොඳට අපි අරන් තියෙන මේකට කොහොමවත්. ඒකෙන් කොහොමවත් වලින් තවත් එක දෙයක් වෙනවා මේ පස බුරුල්ල තියෙන. බුරුල්ල තියෙනකොට තවත් දෙයක් වෙනවා මේ ගහ හොඳට හැදෙනවා. ඒකට හේතුව තමයි පස බුරුල් වෙන්න මේ ගහට පුළුවන් මූල මණ්ඩලය පුළුවන් තරම් දුරට විහිදුවන්න. මොකද තද පසක් තියෙනවා නම් මූල මණ්ඩලයට වැඩි දුරක් ගමන් කිරීම හැකියාවක් නැහැ. මොකද පස තද වැඩි හින්දා මූල මණ්ඩලය වැඩි දුර ගමන් කරන්නේ නැහැ. හැබැයි පස බුරුල්ල තියෙනවා නම් මේ තියෙන කුස්තර අතරින් මූල මණ්ඩලෙ පහසෙන්ම ගමන් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලොකු මූල මණ්ඩලයක් හදාගත්තොත් එහෙම ගහට වටේම තියෙන පෝෂක උරා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපේ මල් ගහ මේ විදිහට හැදිලා තියෙන්නේ ලොකු මූල මණ්ඩලයක් සහිතව මේ මල් ගහ හැදිලා තියෙන නිසා. ඒකට හේතුව තමයි අපි මේකට කොහොමවත් එකතු කරලා තියෙනවා. ඔන්න ඕගලන්ට ගොඩක් වැදගත් දෙයක් තමයි මම මේ කිව්වේ මීට කලින්ම සඳහන් නොකරපු දෙයක්. පැලේ හදාගන්න ක්‍රමය කියන්නේ කලින් පැලේ මාධ්‍ය වැදගත්කම තමයි මම මේ සඳහන් කරේ. අපි දැන් බලමු පැලේ හදාගන්නේ කොහොමද කියලා මෙතනින් ඉහළට. දැන් අපි සඳහන් කරා මාධ්‍ය ගන්නේ කොහොමද, මාධ්‍ය මොනවාද ගන්නේ සහ ඒ වගේ තියෙන වැදගත්කම් මොනවාද කියන එක. ඉතින් අද මේ පැලේ හදාගන්න ක්‍රමය කියලා දෙන්න මම ඕගලන්ට එක එක දේවල් ටික අරන් එවලා තියෙනවා. මංගාව පොකරන උගන් කිව්වට මේක මාධ්‍ය කියන්නේ පස් පුරෝ පොට්ටයක් තියෙනවා. ඒ වගේම කෝගත් පුරෝ පොට්ටයක් තියෙනවා. ඒ වගේම මව්ගහකුත් තියෙනවා මංග උගන්ට මේක හදන්නේ කොහොමද කියලා කියලා දෙන්න. ඉතින් මුලින්ම අපි කොහොම හරි මේ වගේ පැලයක් වෙනද පැලෙන් හොයාගන්න ඕනේ. හොයාගත්තට පස්සේ අපිට මේ බලා ගන්න පුළුවන් මේ පැලේ හරියටම මේ වගේ හොඳ જાතියක්ද කියලා බලා ගන්න. සාමාන්‍යයෙන් උගලන් පේනවා මේ පැලේ ගත්තොත් මේ ඉතින් තියෙන මල් ඔක්කොම වගේ පිපිලා තියෙන්නේ පොහොට්ටු කීපයක් ඇරෙන්න. ඉතින් සාමාන්‍ය මේ වර්ගයේ ගහක නම් එක සැරේ මල් ගොඩක් පිපෙනවා. සාමාන්‍යයෙන් මේ ගහෙන් සාමාන්‍ය මෙතන ගත්තොත් එහෙම මල් 100ක් තියෙනවා නම් මේ මල් 100ෙන් 60ක්වත් එක සැරේ පිපෙනවා. අන්න එහෙම ගහක් තෝරගත්තොත් එහෙම උගලන්ට පුළුවන් මේ වගේ හොඳ වර්ගයක් කියලා අඳුර ගන්න මේ පිපිලා තියෙන මල් ප්‍රමාණය අනුව. ඉතින් ඒ වගේ පැලයක් තෝරගත්තා. ඊට පස්සේ තෝරගත්තට පස්සේ අපි මේ ගෙදර අරන් එවලා සාත්තු කරනවා. ඊට පස්සේ යම් දවසක් යනකොට මේකේ තියෙන මල් ටික ඔක්කොම පරවෙනවා. පරවුවාට පස්සේ අපි මුලින් කලින් වීඩියෝ එකක් කතා කරා මේ කපුරු පැලයක් කප්පාදු කරගලා කප්පාදු කරගන්නේ කොහොමද සහ කප්පාදු කරලා ඒකේ නිකිල්ලක් ගන්න කොහොමද කියන එක. ඉතින් මේ පැලේ පරවුවාට පස්සේ මේ විදිහට තියාගෙන තවදුරටත් වැඩක් නැහැ. මොකද මේකෙන් ආපහු මල් එන්නේ නැහැ හරියට මේ වගේ හොඳට. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේක කප්පාදු කරන්න. ඉතින් කප්පාදු කරනකොට මම ඔයගොල්ලන්ට කප්පාදු කිරීම පිළිබඳ අපහු වැඩියෙන් කියා දෙන්න යන්නේ නැහැ මේ වීඩියෝ එකේදී. මොකද කලින් අපි වීඩියෝ එකදී සඳහන් කරා කපුරු පැල හදාගන්න කොහොමද කියන මේ වීඩියෝ එකේදී කපුරු පැල කප්පාදු කරන විදිය. ඉතින් ඒ වගේ කප්පාදු කරාට පස්සේ අපිට පුළුවන් එක කාලයක් යනකොට මේකෙන් ආපහු අලුත් රිකිලි ලබා ගන්න. ඉතින් අලුත් රිකිලි ලබා ගත්තට පස්සේ අපිට පුළුවන් ඒ රිකිලි පැලයක් විදිහට හදාගන්න අලුත් පැලයක් විදිහට. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම ගෙනලා තියෙන මෙන්න මේ වගේ කප්පාදු කළම මවු ගහක් විදිහට පරිවර්තනය කරගත්තු ගහ. දැන් ඔයගොල්ලන්ට පේන්නේ මේ මම ඉස්සලා කිව්වා වගේ මම කප්පාදු කරලා මවු ගහක් විදිහට හදාගත්තු ගහ. මේ ගහත් මුලින් මෙන්න මේ වගේ තමයි තිබුණේ. ඉතින් මම මේක මල් පරුණාට පස්සේ කප්පාදු කරනවා. කප්පාදු කරන ටික දවසක් යන ප්‍රෝග්‍රෑම් පේනවා මේක හැම තැනින්ම රිකිලි ඇවිල්ලා තියෙනවා. රිකිලි ගොඩාක් තියෙනවා. ඉතින් මෙන්න මේ රිකිලි තමයි අපේ ඊළඟට මේ විදිහට හදාගන්න ගහ වෙන්නේ. ඒ කියන්නේ මේ රිකිලි පැල කරලා තමයි අපි මේ වගේ ගහ ඊළඟට හදාගන්නේ. ඉතින් අපි මේ වගේ පැලයක් අරගෙන කප්පාදු කරාට පස්සේ ටික සාමාන්‍යයෙන් ගත්තොත් මේ මාසයක් විතර කප්පාදු කරාට පස්සේ උගලන්ට ටික ටික පේනවා මෙන්න මේ වගේ කප්පාදු කරපු තැනට යටින් තියෙන අංකුර වලින් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ රිකිලි ගහන්න පටන් ගන්නවා මේ පැලේ මාසයක් විතර යනකොට. ඉතින් ඊට පස්සේ අපිට තේරෙන්නේ රිකිලි පඩල අරගෙන වෙනම හිටව ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට මේ හිටව ගන්න එකට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක්ම හොඳම මාධ්‍ය තමයි කොහොබා. නැත්නම් මේක පස්සෙ හිටව ගන්න පුළුවන්. හැබැයි පස්සෙ හිටව ගන්නත් වඩා සාර්ථකයි මේක කොහොබත් වල හිටව ගන්නවා. මොකද කොහොබත් වල හිටව ගත්තොත් එහෙනම් පස් වලට වඩා මුල් ලැබීමේ තියෙන සීක්‍රතාවය වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා අපිට මේ කොහොබත් පාවිච්චියේ මගින්. ඉතින් අපි ඒකට අපි එහෙනම් පාවිච්චි කරන්න මේකට කොහොමත් මොකද ලේසියෙන් කරගන්න පුළුවන් දේ තමයි කොහොමත්. සාමාන්‍යයෙන් කොහොමත් ගන්නකොට මෙන්න මේ වගේ
හලපු කොහොමත් තමයි ගන්න ඕනේ. සාමාන්‍ය මෙතන පේන ඕගලන්ට කුඩු කුඩු තමයි මේ කොහොමත් එක තියෙන්නේ. මොකද මේක කොහොමත් එකේ කුඩු කුඩු තිබ්බම අපිට පුළුවන් ගහන පැලේ හරියට මේකට හයි මේ හිටවන පැලේ හොඳට කොහොමත් වලට ගෑවෙන විදිහට හයි කරගන්න. එතකොට නිරන්තරයෙන්ම මේකේ තෙතමනේ රිකිල්ලට ලබා දීලා ඒක රිකිල්ල නොනැති කියන්නේ වේලෙන්නේ නැතුව තියාගන්න පුළුවන් හැකියාව තියෙන මෙන්න මේ කොහොමත් වලට. ඉතින් අපි මේකට පාවිච්චි කරන සාමාන්‍ය කුඩා ප්‍රමාණයෙන් පාවිච්චි කරනවා නම් කුඩා ප්‍රමාණයෙන් පැල හදන්න තැනක් නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පොට් එකක් වුණත් ගන්න මේ වැඩේට. ඒ කියන්නේ ඉකිලි පැල කරගන්න. එහෙම නැත්නම් විශාල ප්‍රමාණයක් කරනවා නම් මම පෙන්නන නම් තාත්තටගේ ඒ වගේ ට්‍රේ එකක් ගන්නත් පුළුවන්. සාමාන්‍ය විශාල ප්‍රමාණයක් කරනවා නම් ලොකුවට කරන තැන් වල අනිවාර්ය කේතේ තියෙන සාමාන්‍ය කඩවල් වල ගන්න තියෙන පොඩි තැනක. ඒ කියන්නේ පොඩි දෙයක් කරනවා උනාට ඒ ට්‍රේ එක කේතේ එකක් ගත්තොත් එහෙම ඔයාලට පුළුවන් එක සැරේ පැල 100ක් 150ක් වගේ එක සැරේ හදලා වෙන් වෙන්ම දරලා ගන්න. ඉතින් කොහොම හරි කමන්නේ උගලන්ට තියෙන විදිහට මේ වගේ පොට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මං කිව්වා වගේ ට්‍රේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොන දැන් මං ඉස්සලා කිව්වා වගේ මං ට්‍රේ එකක් ගෙනලා තියෙනවා. මේ වගේ ට්‍රේ එකක් කොහොමද පුරවගත්තේ? මේ ට්‍රේ එකේ බැලුවොත්ම අපිට හරියට පැල හදා ගන්න පුළුවන් 128ක් මේ ට්‍රේ එකේ. මොකද මේකේ මේ වගේ සිදුරු තියෙනවා 128ක්. මේ පැත්තට 8ක් වගේ මේ පැත්තට 16ක් වගේ උනහම ගන්න තියෙනවා. ඉතින් සිදුරු 128ක් තියෙනවා කියන්නේ අපිට පුළුවන් රිකිලි 128ක් මේකට හිටව ගන්න. ඒක රිකිලි 128ක් පැල වෙලා එනකොට අපිට පුළුවන් පැල 28ක් ලබා 128ක් ලබා ගන්න. ඉතින් මුලින්ම කරන්නේ අපි මෙන්න මේ වගේ මෙන්න මේ පැලේ තෝරගෙන ඒ කියන්නේ අපි මේ කප්පාදු කරපු පැලේ අරගෙන සාමාන්‍ය රිකිලි අරන් අති 3ක් විතර යනකොට රිකිල්ල සාමාන්‍ය අඟල් 4ක් වගේ ප්‍රමාණයකට ලොකු වෙනවා. එතකොට අන්න ඒ කාලේ තමයි මේ රිකිල්ල කඩන්න හොඳම සුදුසු කාලේ. ඉතින් ඒ කාලේදී අපි මෙන්න මේ විදිහට මේවා තියෙන රිකිලි මෙන්න මේ විදිහට කඩලා ගන්නවා. කඩලා අරගෙන මෙන්න මේ රිකිලි ඊටවත් හිටව ගන්න පුළුවන් අපිට අපේ මෙන්න මේ ට්‍රේ එකේ. කඩලා අරගෙන අපි මෙන්න මේ වගේ ට්‍රේ එකේ හිටව ගන්න. හිටව ගනිද්දී අපි මතක තියාගන්න ඕනි මේ ට්‍රේ එකේ පොළොවෙන් යට වෙන කොටසට අදාළ මේ පත්‍ර තියෙනවනේ. ඉන්නේ පත්‍ර අයින් කරන්න ඕනේ. මොකද නැත්නම් මේවා කුණු වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. දිලී රෝග ඇල්ලුර තියෙනවා. ඉතින් මේක මම මෙහෙම අරගෙන සාමාන්‍යයෙන් අඟලක් වගේ ප්‍රමාණයක් මෙන්න මේ විදිහට මේ ට්‍රේ එකේ කොහොමත් වලින් යටට යන්න මේක හදා ගන්න ඕනි. ඉතින් මේ විදිහට අඟලක් වගේ ප්‍රමාණයක් මෙන්න මේ යටට යන්න මේ හැම එකක්ම හිටව ගන්නවා. හිටව ගන්නවා. ඉතින් ඔය විදිහට හිටවගෙන මේ යට තියෙන යට වෙන කොන අයින් කරනවා. එන්න මේ වගේ මේක සම්පූර්ණයෙන්ම හිටව ගන්න පුළුවන්. ඊට පස්සේ මේකට හොඳට වතුර දාලා තෙතමනේ සහිතව අපි තියන්න ඕනි හේවන තැනක. සාමාන්‍යයෙන් හේවන තැනකින් කියලා තිබ්බම සාමාන්‍යයෙන් ගත්තොත් දවස් 12ක් යනකොට මේකට මුල් අදිනවා. මුල් අදින්න ගත්තා පස්සේ අපිට පුළුවන් ඉස්සත් පිටාරවලා හිටව ගන්න. එනකොට සාමාන්‍ය කොහොමද දවස් 17 18ක් යනකොට නම් හොඳට මුල් ඇදලා අපිට හිටව ගන්න ගැළුවක් නැති තත්ත්වයටපත් වෙනවා. මෙන්න මේ අපි හත් හිටවපු රිකිලි ටික. එහෙම නැත්නම් ඕනම් මේ ට්‍රේ එකක් නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ වගේ ඉස්සල කිව්වා වගේ මොකක් හරි පොට්ටයක් අරගෙන ඒකට කොහොමටියක් පුරවගෙන ඒකෙත් අර කිව්වා වගේම අඟලක් විතර යටට යන්න මෙන්න මෙහෙම පැල ටික හිටව ගන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ වගේ ට්‍රේ එකක හිටවනකොට වැඩි ප්‍රමාණයක් මල් හිටවන්න හොඳ නැහැ. මොකද දිලීරයක් ආවොත් එහෙම මේ පැල ඔක්කොටම එක සැරේ බෝ වෙලා මේක සම්පූර්ණ විනාශ වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේක හිටව ගන්න. ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් අපි හිතමු දවස් 20ක් කියලා දවස් 20ක් වගේ යනකොට හොඳට මුල් ඇදලා මේකෙන් පැලයක් අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා. මම දැන් පෙන්නන්න ඕගලන්ට ඒ වගේ මුල් ඇදලා හොඳ තත්ත්වයේ තියෙන පැලයක් කොහොමද අපි ඊගාවට මාධ්‍ය හදාගන්නේ කියලා. හරි. ඔන්න දැන් මම කියා දුන්න ඕගලන්ට මේ මවුගහක් හදාගන්න විදිහ තමයි මවුගහෙන් අපි රිකිල්ලක් අරගෙන තව අනක කොහොමද හිටවගන්නේ කියන විදිහ. ඉතින් දැන් ඒ විදිහට තව අනි දවස් 21ක් 20ක් විතර ගියාට පස්සේ හොඳ මුල් ඇදපු රිකිල්ලක් අපිට හම්බ වෙනවා. මොන මම ගෙනලා තියෙනවා ඔයගලන්ට රිකිලි වර්ග කීපයක්. දැන් ඔයගලන්ට මේ රිකිල්ල ගත්තත් පේනවා මේ වටේට සුදු පාට හොඳට මුල් ඇදලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙන හැම රිකිල්ලකම සමහර කියවෙන තියෙනවා ගොඩක් වටේට මුල් ඇදලා නැහැ. හැබැයි මැදින් මුල් ඇදලා තියෙනවා. කොහොමත් කැටේ වැටෙන්නේ නැති වෙන්නේ. ඒ වගේම මේ වගේ රිකිලි අනුරලා මේ වගේ රිකිලි ගත්තොත් එහෙම හොඳට මුල් ඇදලා කොහොමත් ටික සම්පූර්ණ වෙලාගෙන තියෙනවා ඔයගලන්ට පේනවා. මෙන්න මේ වගේ. මේ වගේ ඔන්න මේ වගේ පොහොත් වපු රිකිලිත් තියෙනවා. මේකත් අදගත්. මේක මම ඉස්සරහට යා දෙන්නම්. මෙන්න මේ පැලේ අරන් ආවත් මේකේ මේ පොහොත් පිළිබඳ කියා දෙන්න. ඉතින් ඔන්න ඔය වගේ එක එක ආකාර රිකිලි අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම දැන් ඔයාලට කියන්න තියෙනවා තවත් මල් පැලයක්. මේ මල් පැලේ ගත්තත් මේ මල් පැලේ හිටවපු දවසේම හිටවපු පැලයක් තමයි මේ තියෙන්නේ. හැබැයි මේකේ ගත්තොත් එහෙම මේකට වඩා මල් අඩුයි.
මම ඕගොල්ලන්ට හරියටම ක්‍රමයේ කියලා දෙන්න හදන්නේ දැන් මේ වගේ මල් පැලයක් මුලින් ඉඳන් හිටව ගන්න මොකද එකිල්ලක් අරන් හිටවලා ඒක මුල් ඇදලා අපහම මේක හිටව පමණින්ම මේ වගේ පැලයක් හැදෙන්නේ නැහැ ඒකට විශේෂ ආකාරයේ ට්‍රීට්මන්ට් ටිකක් සහ අපි සලකා බැලිය යුතු කරුණු ටිකක් තියෙනවා මේකේ විශේෂම කරුණ තමයි අපි පැලයක් අරගෙන එකිල්ලක් හිටවලා මේ එකිල්ල ටිකක් දවස් යනකොට මෙන්න මේ වගේ හොඳට පුෂ්ටිමත් ලොකුවට තියෙනවා නම් ගැටලුවක් නැහැ. ලොකුවට අපි බින්න තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඒ වගේ පැලයක් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ පැලයක් බව පරිවර්තනය මේ එන එක අනිවාර්යයි. හැබැයි ඕගොල්ලන්ට මම පෙන්නන මෙන්න මෙතනදී පොහොට්ටුවක් තියෙන පැලයක්. දැන් මෙතනදී ගත්තොත් එහෙම මෙන්න මේ පැලේ ගත්තොත් එහෙම මුල් අදිනකොටම මේකේ පොහොට්ටුවක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේකෙදි වර්ධනය වෙන්න කලින් තමයි මෙන්න මේ පොහොට්ටුව ඇවිල්ලා තින්නේ. අපිට ඕනන්නේ ගහ වර්ධනය වුණාට පස්සේ තමයි පොහොට්ට ඕනන්නේ. හැබැයි මේකේ ගහ වර්ධනය වෙන්න කලින් පොහොට්ටුවක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ පැලයක් හිටවුවොත් තමයි මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ. මොකද මේකෙන් ඉස්සලම ලොකු මලක් පිපෙනවා. ලොකු මලක් පිපිලා මොකද ගහ හැදිලා නැති හින්දා ඉස්සලම ලොකු මලක් පිපෙනවා. ඊට පස්සේ මේ මල් දෙක තුනක් පිපිලා මෙන්න මේ වගේ මල් අඩු පැලයක් බවට තමයි මේ පැලේ පරිවර්තනය වෙන්නේ අනිවාර්යයෙන්ම. මේ වගේ මල් ගොඩක් තියෙන පැලයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒක නිසා අපි වග බලා ගන්න ඕනේ මෙන්න මේ වගේ මුලින්ම පොහොට්ටුවක් අවු පැලයක් තියෙනවා නම් මේ පැලේ අයින් කරලා පොහොට්ටු නැති මෙන්න මේ වගේ හොඳට පඳුර ගහලා එන පැලයක් විතරක් හිටව ගන්න අපේ හිටවන පෝච්චි. ඉතින් ඒ වගේ මේකට මේ ගන්න පෝච්චි ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මේ පෝච්චි ගත්තත් මෙතනදී මේ මල් පැලේට වැඩි. ඒ කියන්නේ මේක ලොකු වැඩි මේ මල් පෝච්චි සාමාන්‍ය හදන්න පුළුවන් මීටර ලොකු වෙන පැලයක්. මොකද මම මේක ගත්තේ මේ වෙලාව මට ඒ වෙලාවේ මේකට අවශ්‍ය ප්‍රමාණය පෝච්චියක් තිබෙන. සාමාන්‍යයෙන් මේකට හොඳම පෝච්චිය තමයි මෙන්න මේ මම පෙන්නන මෙන්න මේ ප්‍රමාණය පෝච්චිය. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට ගත්තොත් මේ පෝච්චියක් රුපියල් 20කට වඩා අඩු මුදලකට ලබා ගන්න පුළුවන් වෙළඳපළේ වුණා. සාමාන්‍යයෙන් මේක ගත්තොත් එහෙම අපිට පේනවා මෙතනදී අඟල් 5ක වගේ විශ්කම් වැතා මෙන්න මේ පෝච්චිය තියෙන්නේ. ඒ වගේම උසස් එහෙම අඟල් 5ක වගේ උසක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ පෝච්චිය හොඳටම ප්‍රමාණවත් මෙන්න මේ වගේ පැල බෝලයක් වගේ මල් පිච්ච පැලයක් හදාගන්න. ඒකට හේතුව තමයි මේ කපුරු කියන වර්ගය ගත්තම මේ වගේ උස පෝච්චයක් ගත්තර වැඩක් නැහැ. මොකද මේ යටට මෙනකම් මුල් ලැබීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ කපුරු කියන වර්ගයේ ටේබල් කපුරු විශේෂයෙන්ම. ඉතින් මේ ටේබල් කපුරු හදනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ ගැඹුරු තියෙන පෝච්චයක් ගන්න එක බොහොම ප්‍රමාණවත්. මොකද මෙච්චර ගැඹුරුවත් මෙච්චරවත් යටට මුල් ලැබීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ කපුරු ටේබල් කපුරු කියන જાති සාමාන්‍ය උපරිම ඕන අඟල් 4ක් වගේ ප්‍රමාණයකට මුල් ලැබෙනවා. ඊට වඩා යටට යන්නේ නැහැ. එතකොට අනිත් එක මේක මේ වගේ පෝච් මල් පිපුණු ගහක් මෙන්න මේ වගේ පෝච් එක තියෙනවා නම් මීටත් වඩා පෙනුම වැඩි. මොකද මේ පොඩි මල් පෝච්චි මෙන්න මේ ලොකු මල් ගහක් තියෙනකොට ගොඩක් හොඳට ලස්සනට පේන නිසා. ඉතින් ඒ වගේම ඕගලන්ට ගන්නකොට ගන්න පුළුවන් මෙන්න මේ වගේ පෝච් එකක්. දැන් මම ඕගලන්ට කියා දෙන්න අරන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ පෝච් එකක තමයි මේ මල් පැලේ හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි කතා කරා දැන් හොඳ මල් පැලයක් රිකිල්ල කඩාගෙන කොහොමද හිටවගන්නේ. ඒ වගේ මේ හිටවපු රිකිල්ල මොන වගේ එකක් වෙන්න ඕනේද? ඒ රිකිල්ල මුල් ඇද්දට පස්සේ මොන වගේ රිකිල්ලක් වෙන්න ඕනේද? ඒ වගේ දේවල් ගොඩක් කතා කරා. ඉතින් අපි බලමු මේක හිටවගන්නේ කොහොමද කියලා. ඒ වගේම මම අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයගලන්ට පෙන්නන්න මෙන්න තවත් පෝච් එකක්. මේකට ඔයගලන්ට පේනවා පස් පුරවලා තියෙනවා. මේකේ තියෙන්නේ පස් විතරක් නෙමෙයි. මේකේ තියෙන්නේ පස් ගොම සහ පොහොබත් කියන තුනම එකට මිශ්‍ර කරපු මේ මාධ්‍යය තමයි මම මේ හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක ගොඩක් කට්ටිය හදනකොට හදන්නේ පස් ටිකක් ගත්තා, පස් ටිකේ හැදුවා. ඉතින් ඉහට ඉවරයි. ඊට පස්සේ මොනවා හරි අතර අහුවෙලා පොහොරක් දානවා. ඉතින් එහෙම හැදුවට වැඩක් වෙන්නේ නැහැ. මේ වගේ සාර්ථක මල් ගහක් හදාගන්න හැකියාව නැහැ. මේකට ගන්නකොට ගන්න තියෙන්නේ පස් ගොම සහ පොහොබත්. ඉතින් අපි ගන්නකොට අනුපාත ගැන කියලා තියෙනවා කලින් වීඩියෝස් වල. අනුපාතයකට අනුව තමයි මෙන්න මේවා ගන්න ඕනේ පස් ගොම සහ පොහොබත්. ඉතින් මේ අනුපාත ගැන කතා කරනකොට අනුපාත කියන්නේ මොනවද කියලා සමහර කෙනාට ගොඩක් කට්ටිය ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ මේ කොහොමද මේ 1:3ට 2ට වගේ ඒ වගේ අනුපාත හදාගන්නේ කියලා. මම ඒකත් දැන් පැහැදිලි කරලා දෙන්න. සාමාන්‍යයෙන් අපි හිතමු අපි මෙන්න මේ කප් එකෙන් තමයි මැනගන්නේ මෙන්න මේ පස් ගොම සහ පොහොබත්. සාමාන්‍යයෙන් ගන්නකොට ගන්න මේ කප් එකෙන් අපි 4ක් පස් ගන්නකොට මේ කප් එකෙන් ගොම ගන්න 2යි. ඒ වගේම කොහොමද ගන්න මේ කප් එකෙන් 1යි. එතකොට තමයි 4:2:1 කියන අනුපාතය හැදෙන්නේ. පොහොබත් නම් තව ටිකක් වැඩි වුණත් කමක් නැහැ. මොකද මේකේ සායන බවය එතකොට පොඩ්ඩක් අඩු වෙන නිසා. ඉතින් ඒ විදිහට මම මෙන්න මේ වගේ මිශ්‍රණයක් හදාගෙන තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන දැන් ඇල්ලුවත් එන්නේ නැත අල්ලා වෙනුත් එන්නේ පොඩි පොඩි ගොම කොටස් පොඩි පොඩි ඒවා පේනවා. ඒ වගේම පොහොබත් වල මේ පොහොව ඒ වගේ පේන්න තියෙනවා. ඉතින් මේ වගේ පෝච් එකට මෙන්න මේ වගේ අපි හදාගත්ත මිශ්‍රණේ පුරව ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ මිශ්‍රණය ගත්තොත් එහෙම ඉතින් මේ මාධ්‍ය හදාගන්නකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. කාරණා කීපයක් තියෙනවා. මම කියවා මාධ්‍ය හදාගන්නේ කොහොමද කියන එක සහ මාධ්‍ය තිබිය යුතුත් එතමනේ. දැන් ඔයාලට පේනවා මේ මාධ්‍ය ගත්තොත් එහෙම මෙතන තියලා පුරවලා තියෙන පස් ගත්තොත් එහෙම මම මේ විදිහට සිදුරක් හැදුවොත් එහෙම මේ හදපු සිදුර ඒ විදිහටම තියෙනවා. ආපහු වැහෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර තියෙනවා. සමහරක් වෙලාවට සමහරක් කට්ටිය සිදුරක් හැදුවොත් එහෙම මේකේ ඇඟිල්ල ගන්නකොට පස් ඇඟිල්ල තැවරෙනවා. ඒ වෙන්නේ ඒ
අදාළ මාධ්‍ය තෙතමනේ වැඩි. ඒ කියන්නේ මඩ ගතිය වැඩි. සමහරක් අය සිදුරක් කියදොත් එහෙම ඇඟිල්ල ගන්නකොට ආපහු පස්තික මෙන්න මේ වගේ වැහිලා පිරෙන සිදුරට කියලා ඒ සිදුර වැහිලා යනවා. ඒ කියන්නේ ඒකේ තෙතමනේ අඩුයි. ඉතින් මෙන්න මේ වගේ සරල ක්‍රම වලින් අපිට පුළුවන් පස්සේ තියෙන තෙතමනේ ඇද්ද කියලා හොයාගන්න මේ වගේ ගහකට. ඊට පස්සේ මෙන්න මේ වගේ අපි සිදුරු 3ක් හය කර සිදුරු 3ක් හදා ගන්නවා. මෙන්න මේ වගේ පෝච්චියේ පොම් 3ක්. ඉතින් ඕගොල්ලෝ විතරයි ඇයි මේ සිදුරු 3ක් හදාගන්නේ කියලා. මෙතනදී ඕගොල්ලන්ට මේ මල් ගහ එක මල් ගහක් වගේ පේනවට මෙතන තියෙන ගස් 3ක්. ඉතින් ගස් 3ක මල් තමයි මේ ඕගොල්ලන්ට එක ගහක වගේ පේන්නේ. ඉතින් මෙතන මල් 100ක් තියෙනවා නම් සාමාන්‍ය එක ගහක මෙතන තියෙන මල් 33ක් වගේ ප්‍රමාණයක්. ඉතින් 33 3ක් තමයි 99ක් වගේ වෙන්නේ. ඉතින් 100ක් වගේ වෙනකොට ගස් 3ක් තමයි මෙන්න මේ විදිහට මේ පෝච්චිය හිටවල තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මේ වගේ පෝච්චිය එකක් හිටවල පුළුවන් ප්‍රශස්තම ප්‍රමාණය තමයි ගස් 3 කියන එක. ඒ කියන්නේ මල් පැල 3ක් කියන්නේ සාමාන්‍ය මේ මීට වඩා ලොකුට. ඒ කියන්නේ මේ පෝච්චියේ කට ලොකු වැඩි මීට වඩා වැඩි ප්‍රමාණයක පෝච්චියක් නම් ඔයාලට පුළුවන් 4ක් 5ක් ওই වගේ පෝච්චියේ කටට අනුව අපිට පුළුවන් මල් හිටවන මල් පැල ප්‍රමාණය වැඩි කරගන්න. ඉතින් මේකට නම් ගැලපෙන්නේ උදේම අඟල් 5ක වගේ පෝච්චියකට නම් ගැලපෙන්නේ මල් පැල 3 තමයි. ඉතින් අපි මෙන්න මේ විදිහට ඒක හදලා පෙන්නනවා ඔයගලන්ට. දැන් ඔයාලට පේනවා මෙන්න මේ වගේ මුල් තියෙන හොඳ ඇතුලෙන් රිකිලි එන්න පටන් ගන්න හොඳ පැලයක් තමයි හදන්නේ මෙතන. ඉතින් මොන මම මේ විදිහට මේක ඇඟිල්ලෙන් සිදුරක් හදාගෙන මේ පැලේ මෙහෙම හදලා මේක වහන. තවත් පැලයක් අරගෙන ඊළඟට හදපු සිදුරෙත් මම මෙන්න මෙහෙම ඔන්න ඔය විදිහට හදලා මේ පැලෙත් හදලා ඊටව ගන්නවා. තවත් පැලයක් ගන්නවා හොඳ පැලයක්. ඒකෙත් ඔන්න මෙහෙම සිදුරක් හදලා මෙන්න මේ විදිහට පැලේ හිටව ගන්නවා. දැන් ඔයාලට පේනවා මේ පැලේ මේ මල් පෝච්චියේ පැල තුනක් තියෙනවා. ඉතින් එහෙම හිටවගත්තට පස්සේ ඔයගලන්ට මේකට පුළුවන් හොඳට වතුර දාලා දවස් දෙකක් විතර හැවනේ තියන්න. මොකද මේ පැල ගලවනකොට සමහරක් වෙලාවට මේ වගේ තියෙන මූල පද්ධතියට පොඩ්ඩක් හරි හානි වෙන්න ඉඩ තියෙනවා. එතකොට මෙයාට තියෙන පෝෂක උරා ගන්න තියෙන හැකියාව ටිකක් අඩු වෙනවා. ඒක නිසා ඒක ප්‍රකෘති තත්ත්වයට පත් වෙනකන් දවස් දෙකක් විතර හැවනකින් තියවනම් මෙන්න මේක ආපහු හොඳට ප්‍රකෘති තත්ත්වයට පත් වෙලා පසේ තියෙන පෝෂක උරා ගන්න පටන් ගන්නවා. දැන් අපි මේක හිටෙව්වේ කොහොමවත්තරින්ද කොහොමවත්තර පෝෂක නැහැ. ඉතින් මේක මේ පසර දාපු ගමන් පසේ තියෙන ගොම තියෙනවා පසෙත් තියෙන පෝෂක ඒ වගේ කොහොමවත් තියෙන සයිවර භාවයත් අඩුයි. ඉතින් මේ මුල් පද්ධතියට පුළුවන් මූල පද්ධතියට පුළුවන් මේ පසේ තියෙන හැමතැනකම තියෙන පෝෂක කොටස් උරා ගන්න අත්තක් ගාලා මේ පස ඇතුලෙන් ගිහිල්ලා. ඉතින් ඒ වගේ ගියාට පස්සේ කාලයක් යනකොට වාට පුළුවන් මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් ලොකු පැලයක් සාමාන්‍යයෙන් අපි හිතුව මෙන්න මේ වගේ පැලයක් කියලා මෙන්න මේ වගේ තත්ත්වයකට වගේ වෙනකොට පැලේ හදා ගන්න. ඉතින් මේ පැලේ හදනකොට පොහොරත් මේක අත්‍යවශ්‍යම නැහැ ගොම දා තියෙන නිසා. හැබැයි නිල් කැට වගේ ටිකක් තියෙනවා නම් ඒක දැම්මම ගැටලුවකුත් නැහැ. සාමාන්‍ය පැලේ හොඳට හැදිලා එනවා. ඉතින් ඊට පස්සේ පැලේ සාමාන්‍ය මේ වගේ හැදිනකොට ටිකක් කල් යනකොට ඕගලන්ට පේනවා මේකේ මුලින්ම එක පොහොට්ටුවක් හැදෙනවා. ඉතින් මේ එක පොහොට්ටුවක් ආවට පස්සේ කරන්න තියෙන එකම දේ තමයි මෙන්න මේ පොහොට්ටුව කඩලා ඉවත් කරගන්න ඕනේ. මොකද ඒකට හේතුව මේක කඩලා ඉවත් කරගත්තේ නැත්නම් මේ පොහොට්ටුව මුලින් පිපෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ගස් තුනට පොහොට්ටු තුනක් මුලින් පිපෙනවා. එතකොට අනිත් පොහොට්ටු ටිකක් කුඩා වෙන්න ඉඩ තියෙනවා. මේකදී මෙන්න මේ පොහොට්ටුව කැඩුවට පස්සේ වටෙන් තියෙන පොහොට්ටු ඔක්කොම එක සැරේ පිපෙන්න පටන් ගන්නවා. එතකොට තමයි ඔයගලන්ට මෙන්න මේ වගේ ලොකු පැලයක් ලොකු මල් තියෙන පැලයක් හදාගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එහෙම නැත්නම් ඔයගලන්ට හදාගන්න වෙන්නේ මෙන්න මේ වගේ මල් ප්‍රමාණයෙන් අඩු පැලයක් තමයි හදාගන්න වෙන්නේ. ඔය විදිහට කරොත් එහෙම ඔයගලන්ට පුළුවන් ලොකු මෙන්න මේ වගේ මල් පැලයක් හදාගන්න. ඉතින් ඔයගලන්ට හිතනවා නම් අද වීඩියෝ එක හොඳයි කියලා ඔයගලන්ට පුළුවන් පහළ තියෙන ලයික් බටන් එක ඔබලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් පහළ තියෙන subscribe button එක එකපාර ක්ලික් කරලා එතන තියෙන bell icon එක ක්ලික් කරොත් එහෙම අපි දාන videos හැම එකක්ම notification මාර්ගයෙන් ගෙන්න ගන්න. ඒ කියන්නේ notification එක ගෙන්න ගන්න. එතකොට videos මගහැරෙන්නේ නැතුව බලන්න පුළුවන්. ඒ වගේම මේ video එක ගැන තියෙන අදහස් ඔයගලන්ට හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන් විවේචන වෙන්න පුළුවන් තව ඉල්ලීම් වෙන්න පුළුවන් ඒ ඔක්කොම පහළ තියෙන comment section එකේ comment කරලා තවත් මේ වගේ මල් ගහක් හදන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට බලන්න මේ video එක පුළුවන් තරම් share කරන්න. ඉතින් අපි තවත් මේ වගේ video එකකින් හම්බෙමු. අපි Estelle Flower වෙන සිසි කිරණ කැපුම් මල් ව්‍යාපෘතියෙන් අරගෙන එනවා.